පුවත් අරන් එන ලංකාවේ අංක 1 වේගවත්ම පුවත් නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. දිවයිනේම කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක්. රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ කියයි. සමස්තයක් ලෙස දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කර ඇත. ඇය සඳහන් කළේ සංචරණ සීමා පැනවීමත් සමගම මෙලෙස කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බවයි. එසේම සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු කළද ඉදිරියේදී පුද්ගල ක්‍රියාකාරකම් සිදු කිරීමේදී එනම් සාද පැවැත්වීම වෙනත් පුද්ගල ඒකරාශී වීම වලට ඇති සීමාවන් ලිහිල් නොකරන බවද ඇය සඳහන් කළාය. එසේම සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුවීමට තවත් සති 3ක පමණ කාලයක් ගතවනු ඇති බවද කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මිය සඳහන් කර ඇත. මේ අතර මෙරටින් පළමුවරට හමු වූ ඩෙල්ටා යනුවෙන් හඳුන්වා ඇති කොවිඩ් ඉන්දියානු ප්‍රභේදය සඳහා දැනට භාවිතයේ පවතින එන්නත්වල එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍යාචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර ඇත. දැනට ඇස්ට්‍රසෙනිකා සහ ෆයිසර් යන එන්නත් පිළිබඳව කරපු අධ්‍යයනයන් වලදී හෙළි වෙලා තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයට එන්නත්වල එක මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ කියලා. මේ එක මාත්‍රාවකින් ලැබෙන්නේ 33%ක ප්‍රතිශක්තියක් විතරයි. ඒක මේ ප්‍රභේදයට ප්‍රමාණවත් නැහැ. B1617.2 යනුවෙන් වර්ග කර ඇති මෙම ඉන්දිය කොවිඩ් ප්‍රභේදය අපට සිතාගත නොහැකි තරම් නරකම ප්‍රභේදයක් බව ආචාර්ය ජීවන්දර මහතා පෙන්වා දෙනවා. එසේම මෙම ඩෙල්ටා ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති ඇල්ෆා හෙවත් බ්‍රිතානි කොවිඩ් ප්‍රභේදයට වඩා 50%ක වේගයෙන් ව්‍යාප්ත වන බවත් ඔහු සඳහන් කළා.